MCC ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් පවතින රජයේ ස්ථාවරිය පිළිබඳව පවතින්නේ දැඩි සමාජ අවධානයක්. එවන් පසුබිමක අදාළ ගිවිසුම් කොන්දේසි වෙනස් කළ යුතු බවට ඒ පිළිබඳව සුවබැලීමට පත් කළ කමිටුව රජයට නිර්දේශ කළා. මේ අනුර කුමාර දිසානායක මහතා MCC ගිවිසුමේ හෙළි නොවුණු පැතිකඩක් පිළිබඳව පළ කළ අදහස්. ඒ කැබිනට් පත්‍රිකාව මොකද කියන්නේ මේක ලොකු ආධාරයක් ඔය ඩොලර් මිලියන 480ක් හම් වෙනවා පොලිය ගෙවන්නත් ඕනේ ණය ගෙවන්නත් ඕනේ අපි ආර්ථික අර්බුදයක ඉන්නේ සල්ලි ටික නම් ටොප් හැබැයි පොඩි පොඩි අප්සෙට් ටිකක් තියෙන කිව්සුමි ඒ පොඩි පොඩි අප්සෙට් ටික සංශෝධනය කරන්න ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරනවා ඡන්දෙ මොකද කිව්වේ සාකච්ඡා කතා කිව්වද ඉරනව පුළුස්සනවා කිව්වා MCC ගිවිසුම අත්තිටවීම ආණ්ඩුව නතර කරයි. අපිට SMS ආවේ බොරු. නතර කරන්නේ මොකද්ද කියලා තියෙන්නේ? ඒකේ ඇතම්ම ගද්දි තියෙනවා. ඒ විතරක් නෙවෙයි. 2017 ජූලි මාසේ 26 වෙනිදා 2018 ජූනි මාසේ 18 වෙනිදා අතිරේක ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවා. දැන් ආණ්ඩුව කියන්න ඕන ඒ ගිවිසුම් දෙක අයින් කරනවා කියලා. දැන් රනිල් කියන්න ඕන එහෙම ගිවිසුමක් අත්සන් කරේ නැහැ කියලා. ගිවිසුම් අත්සන් කළා දෙනවා විතරක් නෙවෙයි. ඒ සඳහා ඩොලර් කෝටියක් අරගෙනත් තියෙනවා. දැන් ගිවිසුමට ඩොලර් කෝටියක් අරගෙනත් ඉවරයි. තවද අතිරේක ගිවිසුම් දෙකක් අත්සන් කරලත් ඉවරයි. දැන් ආණ්ඩුව කියනවා මොකද? රනිල් වික්‍රමසිංහ කියනවා රටට මෙතෙක් රටට කිව්වේ නේ. MCC ගිවිසුමට අදාළ ගිවිසුම් දෙකක් අත්සන් කරාද නැද්ද? ඒ වගේම රනිල් වික්‍රමසිංහ කියනවා නා ඒ ගිවිසුම ඉදිරියට ගෙන යාම සඳහා ඩොලර් කෝටියක් ගත්තද නැද්ද? ඒ වගේම වර්තමාන ආණ්ඩුව කියනවා නා ඒ ගිවිසුම් දෙකට මොකද කරන්නේ? ගත්තු ඩොලර් කෝටියට මොකද කරන්නේ? ඒ රටට කියනවා නා එහෙම නැතුව කුඩා කුඩා සංශෝධන දාලා MCC ගිවිසුමේ තියෙන විසම කනවා කියලා කියනවා නම් ඒක බොරුවක්. පට්ටපල් බොරුවක්. සත්‍යයක් අරන්නේ MCC ගිවිසුම අත්සන් කරලා නැහැ. නමුත් වර්තමාන ආණ්ඩුව ජනතා වරමක් ගත්තා MCC ගිවිසුම අයින් කරනවායි කියලා. ඒ නිසා අපි ඒකට ගරු කරනවා. කමිටුව නැවත කියනවා මේක ජනතාවගෙන් ඉල්ලන්න කියලා. ජනතාවගෙන් ඉල්ලන්න දෙයක් නැහැ. ජනතාව කියලා තියෙනවා මේක ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ නිසා MCC ගිවිසුම අයින් කරන එක තමයි මේ වෙලාවේදී මේ රටට සුදුසුම දේ. ඔය සංශෝධනේ තමයි මොන හරි අකුරක් වෙනස් කරයි. මොකද ඒකේ වෙනස් කරන්න දෙයක් නැහැ. අපි කාලයක් තිස්සේ කතා කරලා ඇත්ත වශයෙන්ම ලංකාවට මං හිතන්නේ මහවැලි ව්‍යාපාරයේදී ඇමරිකා එක්සත් ජනපදයක් දීපු ඒ නොමිලේ ආධාරයට පස්සේ ලැබෙන විශාලතම ආධාර ප්‍රමාණය හැබැයි දැන්වත් අත්සන් කරනව නම් මම ඒකට විරුද්ධ වෙන්නේ නැහැ මොකද ඒක හොඳයි දැන්වත් අත්සන් කරනව නම් ඒක හොඳයි අත්සන් කරන්න ඕනේ ඒකෙන් ඉන්නේ රටට අවාසියක් මේ ඇමරිකන් බිල්ලෝ මැව්වේ අපේ ආණ්ඩුවට ගහන්න විතරයි ඒකේ සම්පූර්ණ වார்த்தාව මීළඟට තව සති කිහිපයකින් ලැබෙන නියමිතයි මට විශ්වාසයි කිසිසේත්ම MCC මේ රටට හතුරු ගිවිසුමකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ මේ රාජ්‍ය කිසි දෙසකින්වත් යන්නේ නැහැ MCC ගිවිසුම සම්බන්ධයෙන් විතරක් නෙවෙයි ඕනෑම ගිවිසුමක් සම්බන්ධයෙන් ඒක තමයි අපේ ප්‍රතිපත්තිය නමුත් ආණ්ඩුව එක එක වෙලාවට එක එක උත්තර දෙනවා කියලා පේනවා අපිට සමහරු නැහැ කියනවා සමහරු ටිකක් හොඳයි කියනවා නෑ මම මේ කියන්නේ මේක තමයි ආණ්ඩුවක් හැටියට අපි ගත්ත ස්ථාවරය මංගල සමරවීර මන්ත්‍රීවරයා ඇතුළු සුළු පිරිසක් ඉක්ුත් ආණ්ඩුවේ ඇමති දූර භාවිත කරමින් රටට අහිතකර MCC ගිවිසුම අත්සන් කිරීමට දැරූ උත්සාහය පරාජය කිරීමේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිටියේ මෙම ස්ථාවරයේයි. මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ අත්සන් කරන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි ජය අරගෙන තියෙන්නේ. විමල් වීරවංශ අමාත්‍යතුමනි. MCC ගිවිසුම අත්සන් නොකරන බවට ඔබ එදා පැහැදිලිව ප්‍රකාශ කළා. එය ඉතා හොඳ ප්‍රකාශයක්. දේශද්‍රෝහී බලවේග පරාජය කිරීමට ඔබ හෙටත් එම ස්ථාවරයේම සිටිනු ඇති බව ජනතාවගේ විශ්වාසයයි.